අයිබෝන් සිරු දිනාටම අද අපි ගුරුපාර YouTube channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ ICT විෂයේ වෙබ් අඩවි නිර්මාණය කියන පාඩමේ ඊළඟ වීඩියෝ එක තමයි මම දැන් අද ගේන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ සඳාර සංවිධානය කියන කොටස. එතකොට අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කලින් මේ සඳාර සංවිධානය කියන එක පිළිබඳව ටිකක් හිතන්න ඕන. හරි. මොකද්ද මේ සඳාර සංවිධානය කියලා කියන්නේ? නැත්නම් කන්ටෙන්ට් මැනේජ්මන්ට් කියලා අපි කියනවා. හරි. මොකද්ද මේ කන්ටෙන්ට් මැනේජ්මන්ට් කියන්නේ? අපි දැන් මුලින්ම අපි කලින් වීඩියෝස් වලත් කතා කරා වෙබ් අඩවියකට මොනවද අපි අන්තර්ගත කරන්න කියලා කතා කරා. අපේ වෙබ් අඩවියේ රූප තියෙන්න පුළුවන්, ටෙස්ට් පාට තියෙන්න පුළුවන්, වීඩියෝස් තියෙන්න පුළුවන්, නේද? animation තියෙන්න පුළුවන්. අදිසන්දාන තියෙන්න පුළුවන් කියලා කිව්වා. තව අනිකුත් සොෆ්ට්වෙයාර්ස් මොන හරි තියෙන්න පුළුවන් කියලා රයිට්. ඒ වගේ අපේ මොනා හරි වෙබ් අඩවි අන්තර්ගතයක් තියෙනවනේ. මෙන්න මේ අන්තර්ගතය පිළිවෙලකට පෙළ ගස්වන එක තමයි මෙන්න මේ සඳාර සංවිධානයෙන් කරන්නේ. රයිට්. එහෙනම් සඳාර සංවිධානය කියලා කියන්නේ පුතේ අපි වෙබ් අඩවියක තෝරගත්තර දැන් අන්තර්ගතයක් මොනා අපි හිතමු උදාහරණයක් විදිහට අපි ඇඳුම් විකුණන්න හදන්නේ කියලා අපි වෙබ් අඩවියක් කරා. ඉතින් මේ ඇඳුම් විකුණන එක පුතේ දැන් ඒක මේ අන්තර්ගතේ කොහොමද අපි පිළිවෙලට පෙළ ගස්වන්නේ? මුලින්ම ගැහණු කට්ටියගේ ඇඳුම් ටික දානවද? ඊට පස්සේ ඒ පිරිමියයි කොහොමද අපි ඇඳුම් දාන්නේ? කුඩා ළමුන්ගේ ඇඳුම් ටික අපි කොහොමද වෙබ් අඩවියේ විකුණන්නේ? ඒතර අපි ඒව පිළිබඳව පොදේ ගැඹුරින් හිතන්න ඕනේ. ඒකට අපි කියනවා මොකද්ද? සඳාර සංවිධාන කියලා. ඒ කියන්නේ ඒක පිළිවෙලට හදන එක. දැන් අපි තෝරගත්ත අපේ වෙබ් අඩවියේ මෙන්න මේ දේවල් අතුලත් කරනවා. එහෙනම් අපි ඒව අතුලත් කරන පිළිවෙල මොකද්ද කියලා තමයි මේ සඳාර සංවිධානයේ කතා කරන්නේ. ඒ වගේම පොතේ හොඳට හොඳ වෙබ් අඩවියක හොඳ වෙබ් අඩවියක මෙන්න මේ සඳාර සංවිධානය කරන නැත්නම් හොඳ වෙබ් අඩවියක මෙන්න මේ වගේ ගුණාංග ටිකක් තියෙන්න ඕන. පළවෙනි තමයි පුතේ පරිශීලනයේ පහසු කිරීම. දැන් අපි වෙබ් අඩවියකට යන්නේ අපි ඊටමත් ඉක්මනින් අපිට අවශ්‍ය කරුණු හොයාගන්නනේ නේ. අපිට ඒ වෙබ් අඩවිය ගිහිල්ලා පුතේ අවශ්‍ය කරුණු ටික හොයාගන්න නේද? ගොඩාක් වෙලා යනවා නම් නැත්නම් අපිට පැහැදිලි නැත්නම් මොකක්ද මේක කරන්න ඕන කියලා ඒ වෙබ් අඩවිය පුතේ අසමයි. අපි කියන වෙබ් අඩවිය ෆේල් කියලා. පරිශීලනය කරන පුද්ගලයන් අපි ග්‍රාහකයෝ කියලා කියවනේ. මතකද කලින් වීඩියෝස් වල අපි කතා කරා මේ වෙබ් අඩවිය පරිශීලනය කරන පුද්ගලයන්ට අපි ග්‍රාහකයෝ කියලා කියනවා. ඒතර ඒ ග්‍රාහකයන්ට පුතේ වෙබ් අඩවියට ඇවිල්ලා දේවල් කරගන්න වෙලා යනවා නම් Tamanට ඒ දේවල් හොයාගන්න අපහසුයි නම් පිළිවෙලකට නැත්නම් වෙබ් අඩවිය පුතේ කට්ටි එන්න කැමති නැහනේ. එහෙම වුණොත් වෙන්නේ අපේ වෙබ් අඩවිය නේද සාර්ථක වෙබ් අඩවියක් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ හොඳින් සංවිධානය කරපු වෙබ් අඩවියගේ පළවෙනි ගුණාංගය තමයි පරිශීලකයන් පරිශීලනය කරන්න පහසු වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් දෙමු පුතේ YouTube එකට ගිහිල්ලා බලුවොත් එහෙම නේද? අපේ YouTube එකට දැන් ගිහිල්ලා බලුවොත් එහෙම බලන්න පිළිවෙලට කළමනාකරණය කරලා තිනවනේ. නේද? දැන් මේකට අපිට ආවම පැහැදිලි. හරි. ඒ කියන්නේ මේ එන කට්ටියට පරිශීලක නැත්නම් ග්‍රාහකයන්ට මේක පරිශීලනය කරන්න පහසුයි. ඕනි දේවල් හොයාගන්න පුළුවන් පුතේ මෙතන. අපිට මේ විදිහට වීඩියෝස් ටික අපිට පෙන්නනවා. ඒ වගේම උඩින් මේ විදිහට අපි ඉස්සරහට කතා කරු මේ ටැබ්ස් වගේ පෙන්නනවා. මේ නේද? මෙනුස් තියෙනවා. මෙතනින් අපිට මෙනු එකක් තියෙනවා. ඒ වගේ ලොකු මේ කියන්නේ පැහැදිලි බවක් තියෙනවා මේ වෙබ් අඩවියේ නේද? ඉතින් ඒ නිසා අපි මුලින්ම පුතේ සඳාර සංවිධානයේ හිතන්න ඕන පරිශීලකයන්ට කොහොමද මේක පාවිච්චි කරන්න ලේසි වෙන්නේ කියන එක. ඒ ගැන අපි හිතන්න ඕනේ. හරි දෙවෙනි එක තමයි පුතේ ඉතා ඉක්මනින් ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු සොයා ගැනීම. ඒ කියන්නේ ඊළඟ ගුණාංගය තමයි පුතේ වෙබ් අඩවියේ තියෙන්න ඕන එන කට්ටියට තමන්ගේ වැඩේ ඉක්මනට කරගන්න. නේද? ඒවට අපිට පාවිච්චි කරන්න පුළුවන් ආපු කට්ටියට නේද සර්ච් එකක්. දැන් බලන්න පුතේ YouTube එකට ගියාම අපිට මේ YouTube එක අපිට ඕනි වීඩියෝ එක නේද? වීඩියෝ එක අපිට සර්ච් කර ගන්න පුළුවන්. මෙතනින් අපිට ගිහිල්ලා අපිට අදාළ වීඩියෝ එක අපි නැත්තම් හොයන මොකක් හරි මාතෘකාව ඔතෙන් ඇතුළත් කරාම ඒ මාතෘකාවට අදාළ සියලුම දේවල් ටික අපිට වීඩියෝස් ටික පෙන්වනවා. නේද පුතේ? ඒක උඩ අපි එන පරිශීලකයා නැත්තම් ග්‍රාහකයාට තමන්ගේ කටයුත්ත ඉක්මනට කරගන්න පුළුවන්. නේද? එහෙනම් හොඳ වෙබ් අඩවියක ඒ ගුණාංගය තියෙන්න ඕන. ඇවිල්ලා තමන්ට ඉක්මනින්ම තමන්ගේ කටයුත්ත ඉටු කරගන්න හැකියාව වෙබ් අඩවියක තියෙන. අපි ඒක ගැන හිතන්නත් ඕන. ඊළඟ එක තමයි පුතේ ග්‍රාහකයන් ආකර්ෂණය කරගන්න ඕන. ඒ කියන්නේ මොනා හරි animation පාවිච්චි කරන්න පුළුවන් නේද? නැත්නම් අපි කියනකට user friendly කියලා. user friendly වෙබ් අඩවියක් වෙන්න ඕන. ඒ කියන්නේ එන කට්ටියට ටිකක් හිට් ඇද ගන්නා සුළු වෙන්න ඕන. පුතේ මේ වෙබ් අඩවියදී නිකන් අකුරු ටිකක් විතරයි නා නේද? හැමදාම තියෙන එකම photo එක නා. හැමදාම අපි වෙබ් අඩවියට එනවා හැමදාම තියෙන එකම photos ටික. නැත්නම් එකම අකුරු ටික තියෙන. එකම content එක තියෙන. එකම අන්තර්ගතයක් කියන්නේ ඉතින් පුතේ මිනිසුන්ට එන්න හිතෙන්නේ නැහැ දවසින් දවස අලුත් වෙනවා නම් නේද දවසින් දවස අලුත් වෙලා ඒ වගේම අලුත් මේ දේවල් ඇවිල්ලා නේද නැත්නම් වෙනසක් වෙනවනේ වෙබ් අඩවියේ ඒක උදාහරණයක් ගාහකයන්ගේ ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන් ඒත් YouTube එකේ ගියොත් පුතේ අපේ නේද
අපිට ග්‍රාහක ආකර්ෂණය හොඳටම තියෙනවා මේ පිළිවෙලට වෙබ් අඩවිය තියෙනවා ඒ වගේම ලස්සනට මේ ට්‍රෙන්ඩින් වුණ කට්ටිය උඩටම ආපු කට්ටිය අපිට බලන්න පුළුවන් ඒතර ඒක මිනිසුන්ට ආකර්ෂණයක් කියනවා නේද යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියලා අපි කියනවා ඒතර ඒ වගේ වෙබ් අඩවියකට මිනිසු නැත්තම් ග්‍රාහකයන් ඉක්මනට එන්න ඇදිලා එන්න ලොකු අවස්ථාවක් තියෙනවා ඊළඟට පුතේ යාවත් කාලීන කිරීම පහසු වෙන්න ඕන මොකද මේ යාවත් කාලීන කරනවා අප්ඩේට්ස් කරනවා කියන්නේ එකන අපිට අප්ඩේට්ස් එකක් අප්ඩේට් එකක් කරන්න ඕන නම් ඒ අප්ඩේට් එක පහසු වෙන්න ඕන උදාහරණයක් අපේ ටෙක්නොලොජි වෙන්න පුළුවන් ඒ ටෙක්නොලොජි එක අපි මේ වෙබ් අඩවිය හදන්න පාවිච්චි කරපු ටෙක්නොලොජිය යාවත් කාලින අප්ඩේට් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන ඒ වගේම පොතේ අපිට තවමක් හරි මේ වෙබ් අඩවියට අලුතෙන් ඇතුළත් කරන්න ඕන නම් ඒ අලුතෙන් ඇතුළත් කරන්න ඕනක පොතේ ආයෙමත් මුලින්ම වෙනම වෙබ් අඩවිය කරන්න ගුණොත් පොතේ මේක යාවත් කාලින කරන්න බෑනේ නේ එතකොට අපිට යාවත් කාලින කරන එක පහසු වෙන්න ඕන නේද එතකොට ඒ වගේම තමයි අප්ඩේට් අප්ඩේට් කරන එක පහසු වෙන්න ඕන ඊළඟට මම පොතේ පසු කාලීනව නවාංග එකතු කිරීමේ ඉඩපස්තාවක් සහිත වෙන්න ඕන දැන් අපි හිතමු මෙහෙම අපේ වෙබ් අඩවියේ පොතේ මුලින්ම අපි හැදුවේ පිරිමි කට්ටිය අඳුම් පුරන්න පළවෙනිම පොතේ වෙබ් අඩවිය කරගෙන යන්නේ දැන් හදලා ඉවරලා අපේ පිරිමි පාර්ශවයේ වෙබ් අඩවියෙන් අඳුම් පුරන්න තමයි අපේ පළවෙනි වැඩේ කරගෙන යන්නේ දැන් පොතේ ඒක පොඩ්ඩක් ජනප්‍රිය වීගෙන එනවා ඒ වගේම අපිට දැන් පොඩි ව්‍යාපාරේ හොඳ ආදායමකුත් ලැබෙනවා දැන් අපිට හිතෙනවා මේ ව්‍යාපාරේ පොඩක් දියුණු කරන්න ඕන නැත්නම් තව ටිකක් ඉහළ මට්ටමකට ගේන්න ඕන එහෙමනම් අපිට පුළුවන් පුතේ මේකට තව අංගයක් එකතු කරන්න දැන් අපි පිරිමි කට්ටියක මුලින් ඇඳුම් ඉකුනේ දැන් අපි මේකට ගැහණු කට්ටියක් දාගන්න නේද ගැහණු කට්ටියක ඇඳුම් දාගන්න එතකොට පුතේ පිරිමි කට්ටියක ඇඳුම් ගොඩේ ගැහණු කට්ටියක ඇඳුම් ටික අපිට දාන්න බෑනේ වෙබ්සයිට් එකේ දෙන්න ඒ දෙක පැහැදිලිව වෙන් වෙලා තියෙන්න ඕන අන්න පුතේ අපිට නව අංගයක් එකතු කරන්න ඕන එන්නේ ඒ වගේ අවස්ථාවකට අපි ඉඩ ප්‍රස්තාව තියලා තමයි අපේ වෙබ් අඩවිය හදන්න ඕන අපි 10 වසරේ කතා කරා වගේ මතක ඇති දත්ත සමුදාය කියලා නේ ඩේටාබේස් කියන පාඩමේ මතක ඇති. එතකොට මේ ඩේටාබේස් එක අපිට වෙනස් කිරීමේ හැකියාව නවාංග එකතු කරලා පස්සේ ඩේටාබේස් එක අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙන්න ඕන. හරි. එහෙනම් පුතේ වෙබ් අඩවිය හොඳ වෙබ් අඩවියක තියෙන ගුණාංග ටික තමයි පරිශීලනය පහසු කරන්න ඕන නේද? ඉක්මනින් ග්‍රාහකයාට එන කට්ටියට තොරතුරු හොයාගන්න හැකියාව තියෙන්න ඕන. ග්‍රාහකයන්ට ඇවිල්ලා ආකර්ෂණයක් තියෙන්න ඕන. නැත්නම් ඇවිල්ලා පුතේ හැමදාම එකම ටිකක් එපා වෙනවන බලන්න කියන්නේ. එහෙම නෙවෙයි හැමදාම අලුත් දෙයක් තියෙන්න ඕන නේද හැමදාම නේද පුතේ දවසක් කර දවසක්වත් සතියේට එකක්වත් නේද ටිකක් වෙනස් වෙන්න ඕන හරි එතකොට ආගාහකයන්ගේ ආකර්ෂණය ටික ටික වැඩි වෙනවා ඊළඟ පුතේ අප්ඩේට් කිරීම යාවත් කාලෙණි කිරීම පහසු වෙන්න ඕන අන්තිම එක තමයි පසු කාලයක අපිට වෙබ් අඩවියට තව මොනහරි එකතු කරන්න ඕනි නම් අන්න ඒ එකතු කරන්න හැකියාව තියලා තමයි අපි වෙබ් අඩවියක් නිර්මාණය කළ යුත්තේ නැති වුණොත් පුතේ වෙන්නේ අපේ වෙබ් අඩවියට ආය අලුතෙන් මුලින්ම අලුත් වෙබ් අඩවියක් හදන්න වෙනවා එහෙමනම් පුතේ අපේ වියදමත් එහෙන් අපිට අපරාධයක් වෙනවා අපේ කාලයත් අපිට අපරාධය වෙනවා හරි ඒ නිසා ඒව ගැන අපි මුලින්ම හිතන්න ඕන ඔන්න සඳාර සංවිධානයේදී පුතේ අපි හිතන්නේ මොනවාද වෙබ් අඩවියක අන්තර්ගතේ කොහොමද අපි පිළිවෙලට සකස් කරන්නේ ඒ සකස් කිරීමෙන් අපිට හොඳ ගුණාංග තියෙන වෙබ් අඩවියක් නිර්මාණය වෙනවා ඒ හොඳ ගුණාංග තියෙන වෙබ් අඩවිය තියෙන උන් දේවල් ටික තමයි මම දැන් ඔයාලට ඔය කියලා දුන්නේ හරි එහෙනම් අපි විභාගෙට ප්‍රශ්නයක් අහන්න පුළුවන් සඳාර සංවිධානයේදී නේද මේ වෙබ් අඩවියේ කියන ගුණාංග තුනක් ලියන්න. එතකොට අපිට මෙන්න මේ තියෙන හයෙන් අපිට පහක් තියෙනවා නේද? ඒ පහෙන් අපිට තුනක් ලියවීමේ හැකියාව තියෙන්න ඕන. අපිට පොතේ මේ සඳාර සංවිධානයේට එක එක උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට එක එක උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ උපක්‍රම තමයි පොතේ අපේ වෙබ් අඩවියට රූපමය සැකසුමට අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. ඔයාලා බලන්න පොතේ ඊතක්ෂලා වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ තියෙනවා පොතේ නිකන්ද ඔයාලා දැකලා ඇති ග්‍රේඩ් 1 grade 2 එහෙම grade ටික අපිට මොකද රූපමය විදිහට තමයි දක්වලා තියෙන්නේ. පැහැදිලි රූපමය විදිහට තමයි දක්වලා තියෙන්නේ. හරි. ඊළඟට පුතේ අපිට පුළුවන් තව උපක්‍රමයක් පාවිච්චි කරන්න මෙන්න මේකට අපේ මුල් පිටුව පුතේ දැන් බලන්න අපේ දැන් අපි ගියොත් එහෙම YouTube එකට මේ YouTube එකේ පුතේ මුල් පිටුවනේ මේ තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා මුල් පිටුව. ඒ කියන්නේ අපි වෙබ් අඩවියකට එන පළවෙනි පිටුවට අපි කියනවා පුතේ මුල් පිටුව. පැහැදිලි වෙබ් අඩවියක තව පිටු ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම පිටු තමයි. දැන් මේ වීඩියෝ එක ක්ලික් කරාම අපි තව පිටුවක් අතුරකට යනවා. අපි ඊපස්සේ වෙබ් අඩවිය නිර්මාණය කරද්දී කතා කරමු. එතකොට පුතේ මුල් පිටුවෙන් අපිට මේ වෙබ් අඩවිය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඕන. දැන් මේකට ආම් පේනවා පුතේ ආ මේ වීඩියෝස් තමයි මේ වෙබ් අඩවිය තියෙන්නේ නේ. ඒ වගේම ආ මේකේ මෙන්න මේ වීඩියෝස් අන්තර්ගත වෙනවා. මේ වගේ channels තියෙනවා නේ. මෙන්න මේ channels තියෙනවා. එතකොට අපිට ඒ වගේ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවිය මුල් පිටුවේ මොකද්ද මේ කට්ටියගේ වෙබ් අඩවියෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලි අපි හිතනවා උදාහරණයක් අපි හිතමු පුතේ අපි අනු නිර්මාණය කරන වෙබ් අඩවියක් නම් අපි හදන්නේ අපි මේ මුල් පිටුවේ පුතේ අපි කැටගරිස් අපිට දාන්න පුළුවන් වර්ගීකරණයක් නේ පිරිමි ගැහණු කට්ටේ කුඩා ළමුන් නේද ඒ වගේ අපිට වර්ගීකරණයක් කරන්න පුළුවන් ඒ වගේම තව අන්තර්ගත කරන්න පුළුවන් අලුතෙන් ආපු මොනහරි
නේද මේ මොන හරි යඳුන් වර්ග ටිකක් අපිට ඉස්සරහා පිටුවේ ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ අපිට මුල් පිටුවේ මොන හරි මේ සම්පූර්ණ වෙබ් අඩවිය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නම් අන්න එතනදී අපි හොඳට සඳහාර සංවිධානය කරලා තියෙනවා. ඊළඟට පුතේ තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කරන්න ඕන. මිනිස්සු කැමති නැහැනේ පුතේ ඇවිල්ලා ගොඩාක් කියවන්නේ ඇත්තම කතාව එකනේ නේ. අපිට ගොඩක් ආටිකල් එකක් නේ මම කියන්නේ මොකක් හරි තියෙනවා නම් ඒකේ නේද? ඒක අපිට රූපකින් හොඳට පෙන්වන්න පුළුවන් නම් මිනිස්සු තක්කාලා ග්‍රහණය කරගන්න ඕන. මිනිසුන්ට කියවලා තේරුම් ගන්න එකම මිනිසු කියවලා තේරුම් ගන්න එකම අපිට රූපයකින් පෙන්වන්න පුළුවන් නම් ඒ දේම නේද පුතේ. ඒකට අර මිනිස්සු අර කියවනවට වඩා කැමති නේ රූපයක් බලන්න. රූපය බලලා අයිඩියා එකක් ගන්න නැත්නම් අදහසක් ගන්න. එහෙනම් පුතේ අපි පුළුවන් තරම් කෙටියෙන් තමයි තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. මොකද මිනිසු කියවන්න වැඩි කැමති නැහැ. තක්කාලා ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගෙන යන්න තමයි වෙබ් අඩවියකට එන්නේ. හරි. ඊළඟට පුතේ අපිට පහසුවේ වෙබ් අඩවියක සැරිසරීමේ හැකියාව තියෙන්න ඕන. දැන් වෙබ් අඩවියට ගිහිල්ලා පුතේ අපිට සැරිසරන්න අපහසුයි නම් ඒක වැඩක් නැහැ නේ පුතේ. දැන් අපි ගියොත් එහෙම අපේ YouTube වෙබ් අඩවියට අපිට ඉතාමත් ලේසියි පුතේ. දැන් මේ වීඩියෝ එක ඇතුළට ගියාට පස්සේ ආයෙමත් අපිට එළියට එන්න ඕන නම් මොකද්ද මෙතන? හෝම් කියලා දිනා. ඒකෙන් අපිට ආයෙමත් මුළු පිටුවට එන්න පුළුවන්. මේ වගේ මේ මෙනුස් තියෙනවා, ටැබ්ස් තියෙනවා. මේවා අපිට පාවිච්චි කරලා පුතේ අපේ වෙබ් අඩවිය හැම තැනකම සැරිසරන්න පුළුවන්. එහෙනම් හොඳ වෙබ් අඩවියක පුතේ මොකද්ද? ආ සැරිසරීමේ මේ පහසුව අපිට තියෙන්නත් ඕන. හරි. ඊළඟට පුතේ අපිට තව තියෙනවා මේ පාවිච්චි කරන්න පුළුවන් යාවත් කාලීන බව. ඒ කියන්නේ ප්‍රකාශ හිමිකම හා යාවත් කාලීන වකවානු පිළිබඳ තොරතුරු හොඳින් පෙනෙනසේ සෑම පිටුවකම ඇතුළත් කර තිබීම ග්‍රාහකයාට තමා පරිශීලනය කරන තොරතුරු නිවැරදි බව තහවුරු වේ. දැන් පුතේ එතකොට අපිට වෙබ් අඩවියේ අපේ ප්‍රකාශ හිමිකම කියන්නේ මේක නිර්මාණය කරලා තියෙන වෙබ් අඩවියේ අයිතිකාරයන්ගේ නේද ප්‍රකාශ හිමිකම යාවත් කාලීන වෙන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්න. දැන් අපි බලමු අපේ YouTube වෙබ් අඩවියේ දැන් ඔයාලට කියොත් එහෙම එතන මේ තියෙනවා පුතේ මෙන්න මේ අපිට මෙන්න මේ විදිහට අපිට යාවත් කාලින කරන්න පුළුවන්. ඒක බලන්න දැන් 2021 මේ Google LLC ඔය තමයි පුතේ හිමිකම. එතන හිමිකම් අපිට ඒවා අපේ වෙබ් අඩවිය අපිට යාවත් කාලින කරන්න පුළුවන්. අපි දන්නවා මේ හිමිකමින් ආරයිට් අපි මේ ඉන්නේ මෙන්න මේ වෙබ් අඩවිය තමයි. නැත්නම් අපිට පුතේ මේ ඇතුළේ වෙබ් පිටු වලට යද්දි සමහරවිට අපිට වෙනත් වෙබ් පිටු වලට අපි යන්න පුළුවන්. මොකද අධිසන්දානන අපි අධිසන්දානය කියලා කියන පුතේ වෙබ් අඩවිය පිටුවක ඉඳලා වෙනත් තැනකට මාරු වෙන එක. ඒ මාරු වීම ඉදපිට අපිට වැරදි වෙබ් අඩවියකට හරි වැරදි දැනකට හරි යන්න පුළුවන්. ඒක අපිට වළක්ව ගන්න තමයි අපිට මේ හිමිකම හැම වෙලේම බලුවා නම් අපිට ආරයිට් අපි මේ ඉන්නේ YouTube channel මේ වෙබ් අඩවිය කියලා අපිට අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ කරුණු පිළිබඳව අපි හිතන්න ඕන. දැන් මම අද ඔයාලට කතා කරේ පුතේ වෙබ් අඩවියක් හදන්න කලින් අපි හිතන්න ඕන මොකද්ද? සඳාර සංවිධානය ගැන. ඒ කියන්නේ පුතේ අපි මුලින් හිතුවර දැන් වෙබ් අඩවියට අපි මොනවද අන්තර්ගත කරන්න කියලා. ඒ අන්තර්ගත කරන ටික කොහොමද අපි පිළිවෙලට පෙළගස්ස ගන්න? අන්න ඒ ටික තමයි පුතේ අපි සඳාර සංවිධානය කියලා කියන්නේ. එහෙම සඳාර සංවිධානය කරපු වෙබ් අඩවියක ලස්සන ගුණාංග ටිකක් තියෙනවා, හොඳ ගුණාංග ටිකක් තියෙනවා. එකක් තමයි පුතේ එන කට්ටියට පහසු වෙන්න ඕන. ඒ වගේම එන කට්ටිය ලේසියෙන් තොරතුරු හොයා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම එන කට්ටිය ආකර්ෂණය කර ගන්න ඕන. නැත්නම් ආකර්ෂණ නැත්නම් පුතේ හෙටේ ග්‍රාහකයා ආයෙන්නේ නැහැ අපේ වෙබ් අඩවියටනේ. අද ආපු පුද්ගලයාට පුතේ අපේ වෙබ් අඩවිය බලලා එපා වීමක් සිද්ධ වුණොත් ඒ පුද්ගලයා පුතේ ආයෙන්නේ නැහැනේ. ඒ වගේම ඒ ආපු ග්‍රාහකයාට ඉක්මනට තොරතුරක් හොයාගන්න බැරි නම් පුතේ ආයෙන්නේ නැහැනේ ග්‍රාහකයා අපේ වෙබ් අඩවියනේ. ඒ එන ග්‍රාහකයාට ඉක්මනට මේක පරිශීලනය කරන්න තේරෙන්නේ නැත්නම් අමාරු වෙනවා නේද? මේ කරන දේවල් කියන දේවල් තේරෙන්නේ නැත්නම් කරන්න බැරි නම් එතකොට ග්‍රාහකයන් එන්නේ නැහැනේ පුතේ. එතකොට ඒ වගේ අපි බලන්න ඕනේ ඉන්නේවා ආවම ඕන පරිදි අපේ වෙබ් අඩවිය කොහොමද අපි ළඟ වෙබ් අඩවියක වෙන්න ඕන දේ පුතේ මොකද? එන පිරිස වැඩි කරගන්න ඕනේ අපි කියන්නේ ග්‍රාහකයන්නේ. එනම් මේ අපේ වෙබ් අඩවිය පරිශීලනය කරන ග්‍රාහකයන් ප්‍රමාණය පුළුවන් තරම් වැඩි කරගන්න විදිහට තමයි අපි වෙබ් අඩවිය හදන්න ඕන. එහෙනම් එහෙම හදන්න නම් ඔන්න ඔය කියන ලක්ෂණ ටික අපේ වෙබ් අඩවිය තියෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් යාවත් කාලින කිරීම පහසු වෙන්න ඕන. පසු කාලිනව අපිට නව අංගයක් එකතු කරන්න සිද්ධ වුණොත් ආය මුලින් ඉඳන් නොකර එතෙන් සිට අපිට වැඩේ කරගෙන යන්නීමේ හැකියාව තියෙන්න ඕන නව අංග එකතු කිරීමට. හරි. ඊළඟට පුතේ අපිට සඳාර සංවිධානයේ විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. දැන් අපි මේ ටික ගුණාත්මක දැන් අපි කිව්වා වෙබ් අඩවියක ගුණාංග සමහරක් කියලා අපි ඔඩික් කිව්වනේ. ඔන්න ඔය ගුණාංග ටික ගන්න පුතේ අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ උපක්‍රම තමයි පුතේ අපිට රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය කරන්න පුළුවන්.
අපිට රූප මේ විදිහට වර්ගය දැන් පොතේ බලන්න අපි YouTube එකට ගිහිල්ලා දැන් අපි බලන්න මෙතන වීඩියෝස් ටික මේ පිළිවෙලට අපිට තියෙනවා මේ විදිහට මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙනවා බලන්න ඒක රූපමය අපි වීඩියෝ එකේ මේ thumbnail එකක් තියෙනවා ඒක පැහැදිලිව තියෙනවා අන්න ඒ වගේ මොන හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රාහකයන්ගේ ආකර්ෂණය ඇති කරගන්න ඊළඟට දේ තමයි පොතේ අපිට ඊළඟ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් අපේ එන පළවෙනි පිටුවේ අපේ වෙබ් අඩවියට එන පළවෙනි පිටුවෙන් අපිට අපේ වෙබ් අඩවිය සිද්ධ වෙන්නේ මොකක්ද කියලා සාරාංශය නේද සම්පූර්ණ සමස්තේම අර්ථයක් අපිට දීමේ හැකියාව තියෙනවා නම් අන්න එතනත් අපිට වටිනාකම තියෙනවා ඊළඟට පුතේ පුළුවන් තරම් අපි තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කරන්න බලන්න ඕන එක්ක රූප සටහනක ඉදිරිපත් කරන්න බලන්න ඕන පුළුවන් තරම් කෙටියෙන් තමයි අපි තොරතුරු අපේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න ඕන ඊළඟට පුතේ අපිට පුළුවන් පහසුවෙන් සැරිසරීමේ හැකියාව එන පරිශීලකයන් පුතේ කිසිම කරදරයක් නැතුව නේද පහසුවෙන් යන්න පුළුවන් නම් අපිත් කැමතියිනේ නේ අපිත් කැමතියි ඉක්මනට අපේ වැඩේ කරගන්න පහසුවෙන් අපිට වෙබ් අඩවිය හරහා සැරිසරන්න පුළුවන් නම් නේ අන්න ඒ වගේ පහසුකම් අපි ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ දේ තමයි පුතේ යාවත් කාලින කිරීම ඒ කියන්නේ අපි වෙබ් අඩවියක් හැදුවට බෑ පුතේ ඒක යාවත් කාලින කරන්න ඕනේ මම කලින්ම කිව්වා නේද අපි දැන් වාහනයක් ගත්තා නම් පුතේ ඒක හැමදාම අපි මේන්ටේන් කර හැමදාම කියන්නේ ඒක මොකක් හරි මේ අඩුපාඩුවක් තිබ්බොත් ඒක හදාගන්න තමයි අපිට වාහනේ පදින්න වෙන්නේ ඒ වගේම තමයි පුතේ වෙබ් අඩවියක අපිට යාවත් කාලින කරන්න මේ අවස්ථාව එනවා දැන් උදාහරණයක් විදිහට අපේ හිමිකම අපිට වෙනසක් වුණොත් අපි ඒක වෙනස් කරන්න ඕනේ ඒ වගේම අපේ ඊළඟ වර්ෂයෙන් වර්ෂයට අපි එක දැන් පොඩි ඊළඟ අවුරුද්දට 2021 කරන අපේ වෙබ් අඩවිය තියෙන්නේ සරල උදාහරණයක් මම කියන්නම් ඔයාලට මෙන්න මෙතන අපේ YouTube එකේ මම කිව්වා ඔයාලට මෙන්න මේ හිමිකම් මෙන්න මෙතන පොතේ බලන්න මේ යටම මෙන්න මෙතන 2021 කියලා මෙන්න මේ 2021 පොතේ ඊළඟ අවුරුද්දට 2021 නම් පොතේ යාවත් කාලිනයක් වෙලා නැහැ නේ මේක හිමිකම යාවත් කාලින වෙලා නැහැ වර්ෂය අප්ඩේට් වෙලා නැහැ එහෙනම් පොතේ අන්න අපි එන්නේ ඒ දේවල් අපි අප්ඩේට් කරන විදිහ තමයි අපි වෙබ් අඩවිය හදන්න ඕනේ එතකොට අපි ඒවා අපි වෙබ් අඩවිය නිර්මාණය කරද්දී අපි ඉබේ මේ දේවල් මාරුන්න අපිට හදන්න පුළුවන්. නමුත් ඒව ගැන අපි හිතන්න ඕන. ඒක හිමිකම ගැන හිතන්න ඕන. ඒතර එන පුත්කලට පැහැදිලිනේ පුතේ. ආ මේක වෙබ් අඩවිය ආරයිට්. අපි ඉන්නේ හරි වෙබ් අඩවිය කියලා යාට එතකොට නේද? පොඩි එයාගේ හිතට දැනනවා ආරයිට්. අපි ඉන්නේ හරි වෙබ් අඩවිය කියන එකට තක්සේරු කරගන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණා ටික පුතේ වෙබ් අඩවියක් හදන්න කලින් අපි හිතන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ටික වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ඕනි කරන පසුබිම නිර්මාණය කරගෙන යනවා. තව අපිට වීඩියෝස් දෙක තුනකින් පුතේ මම හිතනවා අපිට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම නැත්නම් ප්‍රැක්ටිකල් එකකට අපිට එන්න පුළුවන් කියලා. තව අපිට මාතෘකා දෙකක් තියෙනවා. ඒ මාතෘකා දෙකත් අපි කතා කරන්න පස්සේ ඊළඟට අපිට තියෙන්නේ සරල වෙබ් අඩවියක් නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වෙන සරල වෙබ් අඩවිය සංකීර්ණ වෙබ් අඩවියක් දක්වාම ඔයාලට අරගෙන යන්න. මොකද මේ මේ පැත්තෙන් ආවට ඉස්සරහට යද්දිත් ඔයාගේ රැකිය අවස්ථාවක් වාඩි හිමි වෙන්න පුළුවන්. ඒ වගේ මේ ටික ඉගෙන ගන්නවා කියන්නේ පුතේ තමන්ටම කියලා නිකන් ආවේනික දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඒ වගේම මම කියවා දරුවන්ට විතරක් නෙවෙයි වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කැමති අනිකුත් සියලු දෙනාටත් නේද? තමන්ටම කියලා ව්‍යාපාරයකට වෙන්න පුළුවන් නේද? උත්සාහය තියනනම් පුතේ බැරි දෙයක් නැහැ. උත්සාහ කරොත් කාටවත් බැරි දෙයක් නැහැනේ. මොකද මම මේ වීඩියෝස් කරන නෙවෙයි පුතේ තව ඕන තරම් අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය කරන වීඩියෝස් තියෙනවා. ඒත් මගේ මෙතන ප්‍රධානම අරමුණ උනේ පුතේ අපි 11 ශ්‍රේණි දරුවන්ට මේ පිළිබඳ අවබෝධයක් දෙන ගමන්ම අනිකුත් පිරිසටත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ඕනි කරන මූලිකම අත්‍යවශ්‍යම නැත්නම් මූලිකම පසුබිම නිර්මාණය කර දෙන එක තමයි මට මේකෙදි වැදගත්කම වැදගත් උනේ. ඒ නිසා මම හිතනවා ඔයාලට ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට්ස් කරන්න යටින් මම ඔයාලගේ ගැටලු වල හැම දෙයකටම උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ කතා කරනවා පුතේ වෙබ් අඩවිය වල ව්‍යුහය හා පිරිසැලසුම. දැන් අපි ඔන්න සම්දාර සංවිධානය කියලා හැම දෙයක්ම කරගෙන ආවිලා තියෙන්නේ. දැන් අපි වෙබ් අඩවිය වල එන්න ඕන ව්‍යුහය කොහොමද කියලා නේද? අපි ඒ එන්න ඕන ලස්සන සහ ලේඅවුට් එක එන්න ඕන පිළිවෙල මොකක්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඊට පස්සේ අපිට බොහෝ විට අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරන භාෂාවට නැත්තම් ලැන්ග්වේජ් එක අපිට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. right. එහෙනම් අපිත් එක්ක වෙනදිලා ඉන්න ගුරුපාරස් සමගම ඉදිරියට ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා වෙබ් අඩවියක් නිර්මාණය කරන අවස්ථාවට එන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.